මාසෝක අධිරාජය අහනවා කගෙන්ද මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේගෙන් අනේ හාමුදුරනේ මහරහතන් වහන්සේ මට ශාසනේ නෑ කමක් නැද්ද එන ශාසනෙත් නෑ කම් තියෙනවා වගේ වෙන්නද ශාසනේ නෑ කමක් ගන්න ඕන නම් මොකද කරන්න ඕනේ පුතා දුව දන්නවා මොකද කරන්න ඕනේ මහාන කරන්න ඕනේ දරුවේ දැන් මහාන වෙන්න කැමති අත උස්සන්න බල එක්කෙනෙක්වත් ඉන්නවද කියලා අත් බැඳ ගන්න ඕ ඉඳගෙන කට්ටිය හා කම නැමුළු ශාලාවටම දෙන්නිට කොහෙද ඉන්නවා අතුන් දෙනෙක් ඉන්න නේද හොඳයි දැන් අපි පෙටව ඒ නිසා අපි මහාන වෙනවා මහාන වෙනකොට උන් අම්මා අප්පච්චි අපිට නෑකමක් හැදෙනවා එහෙම නැතුව අපේ ශාසනයේට නෑකමක් හදා ගන්න බෑ 84000 වෙහෙර විහාර හැදුවා ධර්මාශෝක අධිරාජය 84000 වෙහෙර විහාර හැදුවා එතකොට අපිට තියෙන ලොකුම නෑකම මොකද්ද ශාසනික නෑකම ඔන්න අම්ම තාත්තා කිරියම්මලා නිකම්ම මෙරිලා යනවා නේද ආත්තම්මල මහාන කරන්න ඕන 50 ගොඩින් 10ක්වත් අල්ලන මහාන කරන්න ඒ වගේ අපේ ගල් පාතෙන් යටවරෙන් අපේ අපේ තියෙන ගම්බලේ කලුතරින් පාන දුරෙන් මොරටුවෙන් ගේ කියා පැවිදි කරගත්තොත් අන්න අපිට සාසනික නෑකම ලැබෙනවා මේ සාසනික නෑකම ලබා දීම සඳහා මගේ පින්වත අම්මා පච්චි ලෞතුක බුදුරජාණන් වහන්සේ අපට තවත් බැඳීම් රාශියක් කියලා දෙනවා මේ සාසනික නෑකම අපිට අපේ අපේ ප්‍රවෘජාවෙන් අපේ දරුවෙක් මහාන කිරීමෙන් දුවෙක් මහාන කිරීමෙන් ලැබනවා වගේම පුංචි පුතා දෝනි මේ සාසනික නෑකම රැක ගන්න පුළුවන් ඉන්න හාමුදුරුවරු ආරක්ෂා කර ගැනීම මොකින්ද ඉන්න හාමුදුරුවරු ආරක්ෂා කර ගැනීම දැන් ගෙදරට වඩින හාමුදුරුව අතීතයේදී අපේ අම්මා අප්පච්චි ඔබට මතකයි ඒ හාමුදුරුව පවුලේ හාමුදුරු කෙනෙක් නෙමෙයි පවුලේ හාමුදුරු කෙනෙක් නෙමෙයි හැබැයි කිව්වේ කොහමද අන්න පුතුමුවන් වහන්සේ වඩිනවා දුව අන්න සහෝදරයන් වහන්සේ වඩිනවා දානීය ගෙනිලා පින්දපාත බෙදන්න ඒ ගමන්ගේ ඥාති කෙනෙක් නෙමෙයි එහෙනම් කොහොමද නෑකම ලබා ගන්න නෑකම ලබා ගන්නවා ඉන්න හාමුදුරුවන්ට සාසනේ වැඩවඩන්ට උදව් කරලා අම්ම තාත්තා ගෙදරින් දුන්නට වඩා දරුවෙක් දුන්නට වඩා දරුවෙක් ඒ දුන්න දරුව සසුනේ තියාගන්න වැඩ පිළිවෙලක් කරනවා නම් අන්න එය අර නෑකම තව තීව්‍ර කරනවා බලවත් කරනවා දැන් බලන්න ඔබ එහෙම අම්මෙක්ද කියලා ඔබට මොනුපුරෙක් නැතු වෙන්නේ මිනිපිරියක සසුනට දෙන්න කැමති නැතු වෙන්නේ ඒ දරුවේ අකමැති ඇති හැබැයි අම්ම තාත්තා ඒකෙන් කඩදාසි වෙන්න එපා මම වැඩ ඉන්න හාමුදුරු නමක් රැක ගන්නවා මගේ පොඩි හාමුදුරු නමකට මම ශාසනයේ වැඩ වඩන්නට අවශ්‍ය කරන පත්‍ය පහසුකම් සපයලා දෙනවා මම අධ්‍යාපනයට අවශ්‍ය කටයුතු කරනවා මම ශාසනයේ වැඩ ඉන්න අවශ්‍ය සංඝාවාස කුටි පන්සල විහාරේ ඒ වෙදි කරලා දෙනවා අවශ්‍ය කරන සෞඛ්‍ය ආරක්ෂණ විදි රක්ෂණ මේවම ඇති කරලා දෙනවා ඒ නිසා උන්වහන්සේ වැඩ කරගෙන යන්නේ අපි නිසා බලන්න ඔබට සාසනික ඥාතිකම ලැබෙන විදිහ ඒ නිසා මීට මගේ පින්වත් මේ මාර්තු පළවෙනිද වගේ වෙනකොට වර්ෂය අභව ප්‍රාප්ත වීමෙන් සැපිරෙන දයාබර පින්බර ගුණබර සත්පුරුෂ කාරුණික මාතාවක් අපි අද මේ ධර්මානුශාසනා විදි විශේෂයෙන් සිහිපත් කරනවා අපි ප්‍රනාන්දු නැත්තම් සීතා ප්‍රනාන්දු මහෝපාසිකා මාතාවන් වහන්සේ අපේ පින්ශ්‍රී අපේ ප්‍රනාන්දු මැතුමල්ලා වගේම අපේ කුමාරශ්‍රී ප්‍රනාන්දු මැතුමල් ප්‍රමුඛ මේ සහෝදර සහෝදරියන්ගේ ආදරණීය පින්බර දයාබර සත්පුරුෂ මෑණියන් වහන්සේ ඒ වගේම අපේ පවුලට බැඳුණු දරුවන්ගේ නැන්දනිය මේ දරු මුණුපුරි මිනිපිරියන්ගේ මිත්තනිය සාසනයට දරුවෙක් පුත්වරු තුම්පල තුලින් පූජා කළේ නැතත් පන්සල තුල සාසනය තුල දරුවෝ හදාගෙන හාමුදුරු නිසා පන්සල නිසා දැහැමි වෙලා ගුණ පෝෂණය ලැබලා ගොඩ නැගිලා අද දවසේ වෙනකොට අපේ අම්මා අපිට මතකයි
හාමුදුරු කීනමක් සසුනේ තියා ගැනීම පිණිස මොන තරම් කැපකිරීමක් කරාද කියන එක මේ ශාසනයේ ප්‍රියත්වයෙන් වැඩවඩන්නට ඒ නිසා අපේ අම්මා ශාසනයට බුදු පුත්වරු දීපු අම්ම කෙනෙක් හැටියටයි අපි ගෞරව කරන්නේ එනි සම්තිම මොහොත දක්වා අන්තිම මොහොතේ ලෙඩෙන්දේ ඉඳගෙන ස්වාමීන් වහන්සේව කිව්වම ඇඟ සොලවල ඊට සමන්දීලා පිරිත් ටික අහගෙන ඉඳලා අත ඇකිපමණින් ඔසවලා පිරිත් නූල බැඳගෙන ඒ දෙනත පියාගත් ගමන් ආගිත් එක වතාවක්වත් දෙනත හැරියේ නෑ ඒ මේ මීට සමකාලීනව වසරකට පෙර අපේ මවපාසිකා මාතාවන් වහන්සේ මේ පරලෝකයේ අම්මා හැම තැනකම සසුන හාමුදුරුවරු තමන්ගේ කරගත්තා ශක්ති ප්‍රමාණෙන් ගොඩනැගුව ඒ නිසා අද මේ පින්කමට සහභාගී වෙන විශාල මේ අපේ පිරිස ඔබ හැම දෙනා මෙහිමයි සසුන් වැඩ වැඩන ඇත්තෝ මගේ පින්වත ඉන්න හාමුදුරුවරු ටික ආරක්ෂා කරගන්න කටයුතු කරන්න ඔබේ දරුවෙක් සසුනට දෙන්න නොහැකි වුණා හැකි හැම අවස්ථාවකම පුංචි හාමුදුරුවරු දිහා බලලා හාමුදුරුවනේ පොඩි හාමුදුරුවනේ රැකෙන්න ආරක්ෂා වෙන්න අවවාදන් ශාසනා පමණක් නෙමෙයි මගේ පින්වත ශක්ති ප්‍රමාණයෙන් උපකාර කරන්න උදව් කරන්න සමීප වෙන්න හාමුදුරු හඳුනා ගන්න දැන් බොහෝ තැන්වලට අප අනුශාසනා වලට යනවා මගේ අම්මා තාත්තා පුංචි දරුවන්ගේ ආරාධනාව වලට වැඩිහිටියෝ අපව අඳුනන්නේ හැබැයි මේ පොඩි දරුවෝ අපි අපව අඳුන ගන්නවා කතා කරනවා විස්තර කියනවා ඒ ඔස්සේ ඇතම් වෙලාවක කියනවා ස්වාමීනි අපේ ආච්චිගේ පින්කමක් තියෙනවා බැලමවන්න හාමුදුරනේ අර දරුවාව ශක්තිමත් කරන්න යනවා මගේ පින්වත් මේ නබෝදා එක්තරා ප්‍රදේශයක මග්යා බුද්ධි වර්ධනය අඩු දරුවෙක්ගේ පින් දරුවෙක් ආරාධනා කළා ඒ දරුවා මට මතකයි මම ධර්ම දේශනාවක් අවසන් කරලා එනකොට ඉස්සරහට ඇවිල්ලා බය නැතුව ආම්ද්‍රෝණි ඔහුගේ භාෂාවක් තියෙනවා මේ ඔයාගේ නම්බරය දෙන්න බැරිද මං කිව්වා පුළුවා කොහොමද ලියාගන්නේ ආනේ මට කියන්න මම මතක තියාගන්න මං ඉතින් අමතක වෙන්න කියලා කිව්වේ ලින්ක් දාලන්නකො අපිට එහෙම එක සැරයක් කිව්වට මතක දෙන්නේ නැ මේ මහ දෙනෝ දහක් සෙනග මෙන් මං හිතනවා මේ දරුවා කොයි ලෝක මතක තියාගන්න නම්බරේ කියවා මෙන්න පන්සලට එන්න නැ ෆෝන් එක වදිනෝ ආ අර නම්බරේ ගත්තේ ඕ නම කිව්වා දින් කෑල්ලක් දාලා එහෙල කියනවා මම එයාමේ කොහොමද දැන් එලි වෙන්න නැ කෝල් කරනවා තී බ්‍රහස්පතින්දා කියන්නේ සිකුරාදා උදේ ඉවරයි මං දන්නවා අනිවාර්යෙන්ම TNN නාලිකාව බලලා ධර්ම දිස්ත්‍රියේ බලලා මිනිහ කෑල්ලක් දෙකක් අල්ලගෙන ගියවනවා ඉතින් මං කොච්චර වැඩිනවා ඒ දරුවෙන් ඒ දරුවගේ ආරාධනාවෙන් ඒ නමේ මුල් වෙලා කියලා මේ වෙන විට මගේ පින්වත ධර්ම දේශනා තුනක් ගෝණෙහින කඩවත ප්‍රදේශයේ මං කරලා දීලා තියෙනවා මොන ප්‍රදේශයේ කිව්වේ පින්වතුන්ට ඒක ගෞරවයක් වෙන්න කියලා දෙයද ඒ ධර්මයෙන් වඳුනා ඉතින් මේ අනිත් අය මහ විශාල ඇත්තු ඉතින් මං යන්නේ ඇයි අර ළමයට තැනක් කරන් දෙමයි සමාජයේ මෙන්න මෙයි මේ මාව වැඩන්නේ මේ ඉතින් ඉන්නවා මේ ඇත්ත වඩම්මන්න රාජරාජ මහ අමාත්‍ය දින්වෙන්ට ඕනේ කියලා එහෙම නැහැ මේ පැටියයි මේ දා ඇයි අම්මපච්චී ඥාතිකම හදන්නේ ඒ නෑකම හදන්නේ නැත්තේ ඇයි ඒ නිසා මේ දරුවන්ට හාමුදුරු අඳුන්නලා දෙන්න හාමුදුරු සමීප කරන් හාමුදුරුත් එක්ක කතා කරන් පොරේට පන්සලටේ පන්සලට එන දරුවලව වන්දවන් තමනුත් වඳින් එක විනාඩි 5කට 10කට පන්සලනේ හැම ගමකම හැම ගෙදරක්ම එළියට බහින්න පුරපසලස්සක් පොහොව දවස මේ පොහේ දිනාගත්තේ අපි බොහොම අමාරුවේ මේක මේ අමාරුවෙන් දිනාගත්ත මේ පොහේ දිනේ අපි ආරක්ෂා කරගන්න ඕනේ ඒ නිසා රටවාසී ලෝකවාසී මගේ සත්පුරුෂ පින්වත්නි ඔබට මේ ශාසනය තුල ඉන්න මේ ලෝකයේ තුල ඉන්න කල්යාණ මිත්‍රයෝ ටික විශ්වාසවන්තම ඥාතීන් පිරිස තමයි බෞද්ධ වූ මහජනතාවට අම්මා පච්චි නැදහිතුතුන් ඇරුණ කොට
මේ අති උතුම් ශ්‍රීමත් මහා සංඝ රත්නේ ඒ නිසා ශාන්ති නායක මාමේනී ලෞතර බුදුරජාණන් වහන්සේ අදවන් දවසේක කිඹුල්වත් පුරවරයේට වැඩම කිරීම ආරම්භ කළා විසත් පුරුපසළු සබ්බෝ දිනේකයි උන්වහන්සේ කිඹුල්වත් පුරයට වැඩම කළේ නමුත් අපි විසත් පොයේට විශේෂ සැමරුම් තිබෙන නිසා මේ මැදි මාස පුරුපසළු සබ්බෝ දවසේ උන්වහන්සේගේ වැඩමවීම සිහිපත් කරනවා තමන්ගේ ගිහිකල භාර්යාව සංසාර පුරාම බැඳිච්ච භාර්යාව වරක් දෙවරක් පමණයි මගේ පින්වත සාදා සංඛේ කල්ප ලක්ෂයකටම එතුමිය බින්ද බවටපත් නොවුනේ අනිත්‍යම අවස්ථාවකම අපරිමිත දුක්ඛන්දරා විඳගෙන බෝධිසත්වයන් වහන්සේගේ බුදු මඟ යෑම පිණිස මා පුදුමාකාර කැපකිරීමක් කරපු මිතුරිය ඒ ඥාතිවරිය ඒ තමන්ගේ ස්වාමි දුවනිය යසෝදරා යසෝදරා ඔබ දන්න වෙසන්තර ජාතකයේ මන්ත්‍රී දේවිය එතුමිය දානේ වුණා පරිත්‍යාග වුණා සකල දේවීන්ද්‍රය තමයි ඒ දුගියෙක් විසින් ආවම ඔබගේ පාදචාරිත්‍රි මේ ඔබට ඉන්න බිරිඳ මට ලැබලා දෙන්න මගේ ගෙදර වැඩ කටයුතු වලට උන් වහන්සේ දෙවරක් හිතුවේ නෑ මන්ත්‍රී මගේ බුදු බව වෙනුවෙන් ඔයා දන් දෙන්න ඕනේ සාදු සාදු ස්වාමීනි ඔබගේ ප්‍රාර්ථනාවේ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා කියලා අර දුගියා එක්ක යන්ට ගියා එය තමයි යසෝදරා සසලේ විඳි සසලේ කළ කැපකිරීම අප වෙනයි මේ මොකක්ද මේ බිරිඳ මොන තරම් ඥාතිත්වයක්ද මොන ඒක ඇවැස්ස නැනකම් ලැබිලා නෙමෙයි මගේ පිටුත ඒ තමයි ඥාතිවරිය ඇය වෙනුවෙන් බුදුහාමුදුරුවෝ එතුමියගේ කුටියට යනවා එතුමිය කල්පනා කරනවා මේ ඥාතිකම අඳුනන නම් බුදුහාමුදුරුවෝ මං උන්වහන්සේ ළඟට යන්න ඕනේ ඔය බුදු පදවි ලබාගෙන ඉන්නේ මගේ කැපකිරීම නිසා මං ඒ තරම් සසරේ ඔව් වෙනුවෙන් කැප වෙලා තියෙනවා චුටි පුතේ යසෝදරා අම්මා හිතනවා ඒ නිසා මං මේ පොඩි දරුවා කිහිල්ල ගන්නගෙන මේ දරුවා ගොඩ නගාගෙන ශක්තිමත් කරගෙන මේ දරුවා අවුරුදු 7ක් වෙනතෙක් හදා වඩාගෙන නැත්නම් මේ වසර ගණන් ගොඩ නගාගෙන මං මේ ශක්තිමත් කරගත්තා ඇය මම නම් ඔබ වහන්සේ මා කරා වැඩම කරාවි යසෝදරා සිතනවා බුදුහාමුදුරේ සිතුවෙල්ලෙන්ම යසෝදරා කරා මගේ පින්වත් වැඩම කළා හිතල බලන්න අද අපේ මහත්තුරු නෝනත් එක්ක පොඩ්ඩක් රණ්ඩු වුණොත් නැත්තම් ඔය මිනිස්සයා තරහට දමල ගහලා ගෙදරි යනවා කියලා ගියොත් ඔන්න ඔහෙ එනවනම් එන්නේ නැත්තම් වැඩ වැඩි හොද පොඩි කට්ටියනේ hina වෙන්නේ තේරෙන්නේ දැන් උඩ තේරෙනවා බුදුහාමුදුරුවෝ ගියා නම් යසෝදරා ළඟට අපිට බැරිද මහත්තුරුනි ඔය පුරුෂවාදීත්වය පල්ලෙහාට දාලා තම බිරිඳ වෙනුවෙන් මොනවද කරන්නට බැරි කැපකිරීම මොනවද කරන්නට බැරි කැපකිරීම එයයි අපි හිතන්න ඕනේ දෙපා පිරිමදිනවා අඬනවා සියලු කතන්දර කියනවා චන්න කින්නර ජාතකයේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා යසෝදරා කියන්න ඕනනේ එදා මට කිඳුරේ කැඩියට ඉපහර වැදිලා වැටිලා මම මැරිලා අර ආ රජ ඔබට යෝජනා කරනවා නමුත් ඔබ අඬා වැළපිලා සබ්දින්දුගේ පඬුවෙන් මුල්සලස්න මේ විදියට උණු කරවලා දෙවිඳුන් අරහා මට නැවත ප්‍රාණය ලැබලා දුන්නා ඔබ එහෙමයි කැපුණේ ඒ නිසා මේ බුදු වේ බව මට ලැබුණේ ඔබගේ කැපකිරීම නිසා යසෝදරා මගේ පින්වත මෙන්න මේ ඥාති ධර්මය අපි ඉෂ්ට කරමු රත්තරන් බුදු තාත්තාගේ උඩුකයට වස්ත්‍රයක්වත් නැහැ චෝටි පුතේ දුවේ කවුද සුද්ධෝදන මහ රජතුමා පුංචි පුතා රාහුල පැවිදි කළා සීයට දරා ගන්න බෑ පුතාලා දෙන් පුතාලා බුදු පුතා මේ සිද්ධාර්ථ මහණ වෙලා ඔබ දන්න ඔය අතරතුරේ නන්ද කුමාරයත් මහණ කරගත්තා
නෑ කමිට උහුටත් ඒ නිවන දුන්නා අන්තිමේදී පුංචි දරුවෙක් මහල කරගත්තම 100 පිස්සෙක් වුණා උපකයටවත් සින් නැතුව කිසිවා සලුපටක් නැතුව වීති දෙකේ දුවගෙන ගිහිල්ලා නීග්‍රෝධාරාමයට වැඩමවලා ගිහිල්ලා කියනවා බුදුහාමුදුරනේ ඇයි දෙවියනේ මේ දරුවට මෙහෙම මහල කරන්නේ ස්වාමීනි අම්මගෙන් අප්පච්චිගෙන් අවසරයක් නැතුව නම් මින් පස්සේ කිසිෙක් පැවිදි කරන්න එපා පැවිදි කරන්න එපා බුදු පුතේ ඔයා දන්නේ නැත්තම් අහගන්න මතකයි චූටි පුතාට දුවට පුතේ අම්මා තාත්තා තුල තියෙනා වූ දරුසලිහස කියන එක මේ උඩුහමින් යටිහමට ගිහිල්ලා යටිහමෙන් මස්වලට ගිහිල්ලා මස්වලින් මගේ පින්වත් නාර ඇට ඇට මිදුළු කරා ගමන් කරලා හන්දිය හන්දිය පාසා ඒ සම්දිවල හඳල දිනනවා දරුසලිහස කියන එක ඒ නිසා පුතේ මෙම් මතුවට නම් අම්මගෙන් තාත්තගෙන් අවසරයක් නැතුව දරුවෙක් මහාන කරන්න එපා බුදුහාමුදුරු සාදුකාර දෙලා තාත්තේ ආයෙත් මම එහෙම කරන්නේ නැහැ කියලා පොරොන්දුනා අපිට මේ නීතියක් පෙළුවා ප්‍රඥප්තියක් පෙළුවා බාහිර කරුවාගෙන් අවසරයක් නැතේ දරුවෝ පැවිදි කරන්න එපා ඥාති ධර්මයේ ඉෂ්ටකලේ එහෙමයි ඒ නිසා ඥාතීන් ඉවත දන්නට එපා අපිට කරනවාද කියලා බලන්න එපා අපි කරමු දැන් එහෙමනේ අවුරුද්දට යන්නේ ගෙනාවොත් යනවා කවිලි පිගන් එන ගාන ගණන් කරලා පිගන් ටිකක් යවනු ඒ උනොත් කොකිස් මෙහෙමුත් කොකිස් එහෙමුත් කැවුම් මෙහෙමුත් කැවුම් මේ පාර අපේ අම්මලාට කියන්නේ නෑ එහෙන් කැවුම් කොකිස් ගෙනාවනේ අපි මෙහෙන් පළතුරු ටිකක් යවමු නේද නැත්තම් අම්මේ දැම්ම ඉඳලම කොට්ටවුරු ටිකක්වත් මහන්ඳ නේද මල් පොකුරු ටිකක් හදන්න අම්මේ දැම්මම ඇන්ටෝරියන් එහෙම නැත්තම් බෝගන්නේ මොනවා හරි මල් පැල ටිකක් හිටවන්න අපේ ගෙවල් වලට අපේ ගමේ අපි මල් පැලේ පැලේ ගිහිල්ලා දෙමු මේ පාර අවුරුද්දට අපි එහෙමයි යන්නේ ඔන්න මගේ චූටි පුතේ දුවේ අලුත් වෙන්නට ඕනේ නේද දැන් ඔය පිගං කෝප්පෙයිම අපේ මංගල්‍යට ගෙනාවි මේවා ඒ ලයිස්තු ලියන තියෙනවා ඒගොල්ලෝ දෙදායි අපි දෙදායි නේ ඒ විදිය නෑ නෑ 2000 වැඩි අපි නම් අරවත් දුන්නනේ දෙසට මෙතන නෑ බොණ්ඩ නැත්තම් 500යි නේද කියලා ඇල්වතුර දීවාපි අපේ සමාජයේ වෙනත් අපිට එපා මගේ පෙන්නත අනුන්ගේ දේ නොව අපේ දේ කරමු අපි මේ සත්පුරුෂ වෙමු අපිට මොනව කළත් කමක් නෑ ගල් පෙරළපු දෙන් දේවදත්ත බුදුන්සේ අපි කටයුතු කරමු මං